අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ඇඳිරි නීතිය තව දුරටත් පවත්වාගෙන යාමට කිසිදු අදහසක් නැහැ අත්‍යවශ්‍ය කාරණයකට හැර යලි ඇඳිරි නීතිය පනවන්නෙත් නැහැ ජනපති ප්‍රකාශ කළ බව යුද හමුදාපතිවරයා පවසයි ගත වූ පැය 24 තුල කොරෝනා රෝගීන් 443ක් කොරෝනා රෝගීන් දෙදෙනෙකු නිසා මධ්‍යම තැපැල් හුවමාරුවත් නැවත දැනුම් දෙන තුරු වසා තමයි මෑත ඉතිහාසයේ ගල්ලෙනක් තුල සිදු කළ කඨින පුණ්‍ය මහෝත්සවයක් කූරගලින් ජෝ බයිඩන් ඇමරිකානු ජනපති ධුරය අභියස ප්‍රථම නවතහනේ දේශීය පුවත් වෙත බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමට කිසිදු අදහසක් නොමැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිගරු ජනාධිපතිතුමා මේ වන විට දැනුම් දීලා තියෙනවා කිසිසේත්ම මින් ඉදිරියට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට අනුගත වෙමින් රටක් වශයෙන් ඉදිරියට යන්න ඔබ සහාය දක්වන්න කියන එක ඉල්ලා සිටිනවා. තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දමාගෙන පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. මේ රටේ බහුතර ජනතාවක් විශේෂයෙන්ම දිනපතා යම් කිසි දෙයක් හම්බ කරගෙන ජීවත් වෙන ජනතාව ගැන සැලකිය යුතුව තිබෙනවා. ඒක නිසා සෙසු ජනතාව ශ්‍රී ලංකා වාසී පුරවැසියන් හැටියට අපේ යුතුයකමක් වෙනවා කොවිඩ් ආසාදිතේ නොවි තවත් පුද්ගලිත කොවිඩ් ආසාදිතය කොවිඩ් පතුරන් නැතුව ජීවත් වීමට වග බලා ගන්න. මේ වෙනකොට නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාතට දාලා තිබෙනවා. ඊට ප්‍රථම බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය දාන්න ඉස්සෙල්ලා සමහර පොලිස් බල ප්‍රදේශ නිරෝධායන ඇඳිරි නීතිය යොදවා තිබුණා. නමුත් ඒ කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ තවදුරටත් පවත්වාගෙන යන්න. තාමත්ම අත්‍යවශ්‍යම කරුණක් හේතු කොටගෙන මිසක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම जयग्रहण्य රට කෙසේ හෝ ඉදිරියට රැගෙන යා යුතුව තිබෙනවා ඒකින්ද මේවට අනුගතම වෙමින් කටයුතු කිරීම වැදගත් වෙනවා කියන එක ලෝකෙම අවධානය යොමු වී ඇති ඇමරිකානු ජනාධිපතිවරණ සටන පිළිබඳවයි දැන් අපගේ අවධානය ඇමරිකානු ජනාධිපතිවරණේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ඩෙමොක්‍රටික් ජනාධිපති දුරාපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් පසුවන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා තීරණාත්මක ප්‍රාන්ත දෙකක් වන විස්කොන්සින් සහ මිචිගන් ප්‍රාන්ත ජයග්‍රහණය කරමින් ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මේ වන විට ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩන් කොට්ටාස ඡන්ද 264ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටිනවා. මේ වන විට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇත්තේ කොට්ටාස ඡන්ද 214ක් පමණයි. මෙවර ඇමරිකානු ජනාධිපති වරණේ ජයග්‍රහකයා වන්නේ කොට්ටාස නියෝජිත ඡන්ද 538කින් 270ක් ලබා ගන්නා අපේක්ෂකයයි. මේ අතර විස්කොන්සින් ප්‍රාන්තීය ජයග්‍රහණය ජෝ බයිඩන් හිමි කර ගැනීමත් සමග ජනාධිපති ට්‍රම්ප් නැවත ඡන්ද ගණනය කරන ලෙස ඔහුගේ පාර්ශවයෙන් ඉල්ලා සිටි බවටයි අනාවරණය වන්නේ. කෙසේ නමුත් ඡන්ද නැවත ගණන් කිරීමකදී අභිභවා යාමට තරම් අසීරු පරතරයක් ජෝ බයිඩන් විසින් ලබාගෙන ඇති බවත් සඳහන්. මෙවර ඇමරිකානු ජනාධිපති වරණේදී ප්‍රකාශිත තැපැල් ඡන්ද වලින් වැඩි වාසියක් ජෝ බයිඩන් හිමිවන බැවින් එම ගණන් කිරීම නතර කිරීම සඳහා ජනපති ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඊයේ ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පවතින්නේද යන්න පිළිබඳව මේ වන විට මතභේදයට ලක්ව තිබෙන බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඇමරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ඡන්ද ගණනය තවදුරටත් සිදුවන අතර තැපැල් ඡන්ද එක්වීමත් සමග ජෝර්ජියා ප්‍රාන්තයේ ජනාධිපති ට්‍රම්ප් ලබා සිටි වැඩි ඡන්ද සංඛ්‍යාව 47,000ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.
කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සියලු ඡන්ද ගණනය කර අවසන් වනතුරු විමසිලිමත්ව සිටින ලෙස ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව ජනපති ට්‍රම්ප් සහ ජෝ බයිඩන්ගෙන් ඉල්ලීම් කර තිබෙන බවත් සඳහන්. මේ අතර ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තීය ජයග්‍රහණයෙන් අනතුරුව නැවතත් ජනතාව ආමන්ත්‍රණය කර තිබෙනවා. එහිදී ඔහු කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂ රජයක් බිහි කිරීම පිළිබඳව තවදුරටත් සැකයක් ඇති කර නොගත යුතු බවයි. එමෙන්ම තමා ඇමරිකානු ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන බවත් ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහි කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. සේවකයන් දෙදෙනෙක් COVID-19 ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමග කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා ප්‍රකාශ කළා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් 443 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12187 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දින කොවිඩ් 19 වෛරසය ආසාදින වූ නව රෝගීන් 443 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද උදෑසන වන විට 8713ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 443 දෙනෙකු වාර්තා වුණා. මේ අතරින් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62 දෙනෙකුත් කොළඹ සෙසු ප්‍රදේශවල 42 දෙනෙකුත් කොළඹ නගර සභා සීමාවෙන් 172 දෙනෙකුත් කළුතරින් 20ක් තමයි ප්‍රධාන වශයෙන් වාර්තා වුණේ. ඉතින් මෙහිම පෙනී යන්නේ විශේෂයෙන්ම දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන බස්නාහිර පළාතෙන් තමයි විශාල වශයෙන් තවමත් වාර්තා වෙන සංඛ්‍යාවන් වාර්තා වන්නේ. අපේ සෞඛ්‍ය විශේෂඥවරුන් දැනින් දීලා තිබෙනවා මුඛාවරණ පළඳින්න කියලා. නමුත් මුඛාවරණෙත් හරියට පළඳින්නේ නැත්නම් බාගෙට පළඳගෙන හිටියොත් සමහරලාට කොවිඩ් ආසාදිනීමේ ප්‍රවණතාවයක් මේ තත්ත්වෙදි තිබෙනවා. මොකද මේ වාර කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් කතා කරද්දී ඉතාමත්ම ප්‍රබල නැත්නම් ඉතාමත් සුළුෙන් ඉතාමත් පහසුවෙන්ම පුද්ගලෙක්ට ආසාදිනේ කර හැකි වෛරසයක් හැටියට වාර්තා වෙන්නේ. අපි මාස දෙකක් වගේ ඒ ආකාරයෙන් හැසිරෙච්ච නැති හින්දා තමයි අද අපිට මේ තත්ත්වයකට මෙවැනි ඉරමනකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවැනි විට සටහන් වන්නේ 12187ක් ලෙසයි. ඉන් පුත්කලින් 5858 දිනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර පුත්කලින් 6305 දිනෙකු තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. හැටන් දික්කොයේ නගර සභාවට අයත් හැටන් දුඹුරුගිරිය මාර්ගයේ වයස වෘදු 47ක තිදරුමවකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට ඊයේ රාත්‍රියේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වී තිබෙනවා. හැටන් මහජන වෙළඳපොළ භූමියේ එළවලු වෙළඳපොළක COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වූ එම තිදරුමවට COVID-19 වෛරසයේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඇය ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම් දීමින් පසු PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ අනුව ඇයට COVID-19 19 වෛරසය ආසාදින වී ඇති බවට තහවුරු වී තිබුණා. අවිස්සවෙල්ල නගර සභා බල ප්‍රදේශයේ සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පුත්කලින් 11 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුත්කලින් මේ වන විට සිය නිවස තුළ නිරතහිනිට යොමු කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ වැවිලි සමාගමකට අයත් වගවත්ත ප්‍රදේශයේ සේවකින් 126 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු ඊයේ පස්වරුවේ සිදු කර තිබෙනවා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තවකාලිකව වසා දැමීමට පියවරගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා. එහි සේවය කළ සේවකින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මෙතර කොරෝනා වෛරසය රට තුල පැතිරීම වැළැක්වීම සඳහා වෞඩියව ශ්‍රී සිද්ධි විනයාගර කෝවිලේ ආශිර්වාද පූජාවක් සංවිධානය කර තිබුණා. එමෙන්ම කොරෝනා වෛරසය රට තුල පැතිරීම වැළැක්වීමටත් රටේ ජනතාවට සෙත්පතා දිවයිනේ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් රත්න සූත්‍ර සජ්ජායනා කිරීමේ පින්කම් පැවැත්වෙනවා. නමෝ තස් සම්බුද්දස්ස
බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳුම් නීතිය පැනවූ දා සිට මේ දක්වා කාලය තුළ එය උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් 2400කට ආසන්න පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර රාජකාරී හැඳුනුම්පත ඇඳුම් නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි සේවා ආයතන සංඛ්‍යාව 112කින් වැඩි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලින් 2400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම වාහන 356ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලින් 200කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18ක්. මේ අතර පසුගිය 29වනදා සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ පැළඳීම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කළ පුද්ගලින් 78 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ටෙහිව ඉදිරියේදී නඩු පැවරීමට පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපීමේදී එම භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළඳුන් මෙන්ම මිලදී ගන්නා පාරිභෝගිකින්ද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ වන විට 89000කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනීය ගෘහස්ත නිරෝධායන කටයුතු වලට යොමු කර තිබෙනවා. කිසිම අවස්ථාවක ස්වයං නිරෝධායනීය දින අය තම නිවෙස් වලින් පිටතට නොයා යුතුයි. ඒ වගේම එම නිවෙස් වෙතට පිටස්තර පුද්ගලයන් පැමිණීම සිදු නොකළ යුතුයි. එවැනි ක්‍රියා සිදු කළොත් එම දෙපාර්ශ්වය විසින්ම වරදක් කරනු ලබනවා. නිරෝධායන රීතියන් යටතේ ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට සිදු වෙනවා. එමෙන්ම ඊයේ දින සිට පොලිස් මුලස්ථානයේ මගින් නව චක්‍රලේඛනයක් නිකුත් කරනු ලැබුවා. රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් සීවයට වාර්තා කිරීම සම්බන්ධව තීයේ නිකුත් කළ චක්‍රලේඛනය අනුව රාජ්‍ය රාජ්‍ය නෝන ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා මාධ්‍ය ඇතුළු ආයතන 112කට මේ අවස්ථාව ලබා දී තිබෙනවා. පුද්ගලික ආරක්ෂක සේවාවලට තමාගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර පළාත් තුළ සත්ව නිෂ්පාදන බිත්තර මස් ආදී ප්‍රවාහණය කිරීමට බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. බස්නාහිර පළාත තුළ නිෂ්පාදනය වන ද්‍රව්‍ය ඒ ආකාරයට බෙදා හැරීමට හැකියාවක් තිබෙනවා. දීවර අස්වැන්න ප්‍රවාහණය කිරීම සඳහා ගබඩා කිරීමට රැගෙන යාමට බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. බස්නාහිර පළාත තුළ විවාහ මංගල උත්සව පැවැත්වීම ඒ වගේම අනිකුත් උත්සව පැවැත්වීම සපුරා තහනම් වෙනවා. අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුළින් ශ්‍රී ලංකාව සමග වැඩි සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ප්‍රංශයේ උනන්දු වන බව ප්‍රංශ තානාපති එරික් ලෙවටෝ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවටෝ මහතා අතර හමුව ඊයේ දින පැවැත්වුණා. මෙහිදී අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුලින් ශ්‍රී ලංකාව සමග වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දුවෙන් පසුවන බවයි ශ්‍රී ලංකා ප්‍රංශ තානාපතිවරයා අවධාරණය කළේ. රාජ්‍යංශ සේවකයන් ගණනාවක් දැනටමත් ප්‍රංශයේ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත් දෙරට අතර තවත් ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් මෙහිදී තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුභපැතුම් එක් කළ තානාපතිවරයා COVID-19 වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ඉතා ප්‍රශංසනාත්මක වාගේ කර තිබුණා. අප සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ යයි පැවසූ තානාපති ලැවුටු මහතා ශ්‍රී ලංකාවේ COVID-19 ආශ්‍රිත මරණ අනුපාතය අඩු බව ප්‍රකාශ කළා. ඒ තුලින් පිළිඹු වන්නේ ශ්‍රී ලංකාවේ ඉතා හොඳ සෞඛ්‍ය යටිතල ව්‍යූහයක් පවතින බවද තානාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීම රජයේ ප්‍රමුඛතාවයේ වී ඇති බවයි. වසංගතය පාලනය වූවහම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ප්‍රංශ රජයේ හම්බන්තොට වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා යයි පැවසූ තානාපති ලැවුටු මහතා ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද සඳහන් කර සිටියා. ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කටින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ රාජ්‍ය මාත්‍ය දයශ්‍රී ජයසේකර මහතාට බහර දුන්නා. රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන කටින චීවර පඬු පෙවීමේ හා කටින මහා පින්කම ලබන 7 සහ 8 යන දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වෙනවා. මෑත ඉතිහාසයේ ගල්ලෙනක් තුල සිදු කළ දුර්ලභ ගණේ කටින පුණ්‍යෝත්සවයක් පිළිබඳ කෑරගල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.
महत्पल महानिशांस लेबेन बुदुन वहन से विसे ननुदत उत्तरीतर पिंकम मतर कठिन पिंकमटे हिविवन्ने सुविशेषी स्थानय महापोलोमेन कंपानुवेन महामेरुव वायुवेन सिलवीमट नोहेकिसे दडीवू बेविन मे महार्ग पुण्यकर्मे कठिनय लेस व्यवहार करन बवई तथागत भाषितेहि संदहन वन्ने मे कठिन पिंकम समये दिवेनी विविध प्रदेशवल विहारस्थान केंद्र कर गनिमिन पवत्वेन कठिन पिंकम पिलिबंद अपट वार्ता वनवा मैत इतिहासे गल्लेनक तुल සිදුකල දුර්ලභව දැකිය හැකි කටින පින්කමක් බලංගොඩ කූරගල වටද්දර ගල්ලෙනෙහි පැවැත්ුණා දෙවන සතවර්ෂයේහි මහරහතන් වහන්සේලා වැඩ සිටි බව කියන කූරගල පුදබිමෙහි කූරගල රක්ෂිතේ කේන්ද්‍ර කරගනිමින් ගල්ලෙන් 14ක් පිහිටා තිබෙනවා එම ගල්ලෙන් අතර වටද්දර ගල්ලෙනෙහි ධම්මජෝති හිමියන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා සිව් නමක් පසුගිය වස්තුන් මාසයේ පුරාවටම වස්වසමින් වැඩ වාසය කර තිබෙනවා ඒ අනුව ඊයේ දිනේදී කටින චීවර පූජාව මෙම වටද්දර ගල්ලෙනෙහිදී පැවැත්ුණා බලංගොඩ කූරගල දිවාගුහා රාජමහා විහාරාධිපති පූජ්‍ය දෙල්තොට ධම්මජෝති හිමියන් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා කිසිදු මස් මාංශයක් නොරඳා ඒ වගේ මේ ලිනට ඒ කිසිදයක් ගෙන්නන්න නැතුව කටයුතු කරන්න ක්‍රියා කළා පිළි දේශාවන් සිද්ධ කළා ශාසනික විනය කර්මවල තියෙන දේවල් ඒවා නොකඩ කොට කටයුතු කරන තරමට සසුන රැකෙනවා විනයෝ නාම ශාසන සායු විනය තමයි ශාසනයේ සඳහපවතින කාලේ මෙතර උතුරු පළාතේ පිහිටි ඓතිහාසික තිස්ස රාජ මහා විහාරයේ වසර 67කට පසුව පැවැත්වූ කටින පින්කම සහ සංඝගත දක්ෂිනාව ඊයේ දින පැවැත්ුණා. මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම රැගෙන ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කිරීමෙන් අනතුරුව දේවානම්පියතිස්ස රජ විසින් මෙම විහාරය ඉදිකළ බවයි මහාවංශී සඳහන් වන්නේ. පසුගියදා පානදුර වෙරළ තීරයට තල්මසොන් විශාල ප්‍රමාණයක් ගොඩ ගැසීමට හේතුව මිනිසා විසින් ගැඹුරු මුහුදේදී සිදු කරන ශබ්ද දූෂණේ බවට අනාවරණය වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර් මහතා පවසනවා. පසුගිය දෙවනදා පස්වරුවේ පානදුර වෙරළ තීරයට තල්මසොන් විශාල ප්‍රමාණයක් ගොඩ ගසා තිබුණා. පැවති ඇන්දර නීතිය තත්ත්වය පවා නොතකමින් ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව මෙම තල්මසොන් යලි දියඹට යැවීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා. පරිසරවේදීන් පවසන්නේ තල්මසුන් 50ත් 60ත් අතර සංඛ්‍යාවක් මෙලෙස පානදුර වෙරළ තීරයට මෙලෙස ගොඩගසා සිටි බවයි. පැය ගණනාවක් පුරා සිදු කළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුව මෙම තල්මසුන් අතරින් විශාල ප්‍රමාණයක් යලි දියඹට යැවීමට හැකියාව ලැබුණා. එහෙත් පානදුර නල්ලෝරුව සහ වාද්දුව යන වෙරළ තීරවලට ගොඩගසා සිටි තල්මසුන් 5 දෙනෙකු මියගොස් සිටියා. මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද අඛණ්ඩව පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටෝනි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ මෙලෙස තල්මසුන් විශාල ප්‍රමාණයක් වෙරළ තීරයට පැමිණීමට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් බවට අනාවරණය කරගෙන ඇති බවයි. මේ පිළිබඳව අදහස් දක්වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා මේක ඇත්තම අසාමාන්‍ය තත්ත්වයක් කියලා මොකද මේ සාමාන්‍යයෙන් මිනිස් සතුන් ජීවත් වෙන මොහොතේ ආත මොහොතේ මේ වගේ තත්ත්වයක් මීට කලිනුත් වාර්තා වෙලා තිබුණා ලංකා 2017 වර්ෂයේ සම්පූර්ණ ප්‍රදේශයේදී ඊට අමතරව ගිය මාසේ මේ වගේ තත්ත්වයක් වාර්තා වුණා ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රදේශයේදී මේ තත්ත්වයට ඇත්තම හේතු වෙන්න පුළුවන් මේ සතුන්ට මිනිසා විසින්ම කරන හානි අපි දන්නවා මිනිසා මොහොතේ තියෙන භාවිතා කරන ඊටම අධි සංඛ්‍යාත සෝනාර් සහ ඒ වගේම රේඩාර් තත්ත්වයන් නිසා මේ සතුන් හානි වෙන්න පුළුවන් මොකද මේ සතුන් තමන්ගේ දිශා නැති හොයාගන්න ඒ වගේ තමන් ගමන් මාර්ග හොයාගන්න සහ තමන්ගේ සතුරු තමන්ගේ ආහාර හොයාගන්න මුලකට ශබ්දය තමයි භාවිත කරන්නේ මේතොර මේ සතුන්ගේ නලල ප්‍රදේශයේ තියෙන වෙනම ඉන්ද්‍රියයන් ඉතාමත් සංකීර්ණ ඒ වගේම තම සංවේදී ඉන්ද්‍රියයන් මේ ඉන්ද්‍රියන් වලින් නිකුත් කරන ශබ්දය ඒ සත්ය යම්කිසි දුරකට ගමන් කළා ඒ දුරදී යම්කිසි බාධකයක හැපිලා නැවත මේ සතා වෙත එන අවස්ථාවේදී ඒ ශබ්දයන් ලබාගෙන ඒ අනුව තමයි මේ සතා තමන්ට තියෙන දුර නිශ්චිත කර ගැනීම හෝ දිශාව නිශ්චිත කර ගැනීම කරන්නේ. ඒතර මේ ඉතා සංවේදී ඉන්ද්‍රියන්ට මොහොතදී වෙනත් ඉතාමත් අදි ශක්තියක් තියෙන සහ ඒ වගේම අදි සංකේතයක් තියෙන ශබ්දයන්ට නිරාවරණය වීමෙදී මේ සතුන් මේ සතුන් දරාගෙන බැරි තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාවේදී මේ සතුන්
එම තියෙන අතීත තත්ත්වෙන් සහ එම අමාරු තත්ත්වෙන් බේරීම සඳහා මොහොතේ දියමට කිමිදීමට නිතරම උත්සාහ කරනවා. මේ තත්ත්වය ස්වභාවික වුණ දෙයක් නෙමෙයි, ස්වභාව දාමෙන් වුණ අනතුරක් නෙමෙයි. මේ තත්ත්වය මිනිසා විසින් සතුන් නැති කර තත්ත්වය, මිනිසා විසින් කරන ලද ශබ්ද දූෂණයට මේකට ඉතාමත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවායි කියලා. ආනමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන්ගත් මෝටර රථය පාලනයෙන් ගිලිහි ගොස් ආනමඩුව ඔර්ලෝසු කණුවේ ගැටීමෙන් අනතුරක් සිදු වෙතිබෙනවා. අනතුරින් ආනමඩුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනවසර ගවයින් ප්‍රවාහනය කරන රථයක් පසුපස හඹා යාමේදී මෙම අනතුර සිදු වෙත්තේ. ඌපර්ණගම් ප්‍රදේශයේ නිවාස බිඳ එම නිවෙස් තුල තිබූ මුදල් සහ භාණ්ඩ සොරකම් කර පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීමට ඌපර්ණගම පොලිසිය සමත්ව තිබෙනවා. උතුරු කළුතර පොලිස් වසමේ උතුරු කළුතර තොටුපළ මන්සන්දිය නවතා තිබූ කන්ටේනර් රථයක් පිටපස තවත් කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වෙතිබෙනවා. එම අනතුරින් පසුපසින් පැමිණි කන්ටේනර් රථයේ රියතුරු බරපතල තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලිය කඩාගෙන ගොස් උකස් මධ්‍යස්ථානයකට අලෙවි කළ පුද්ගලෙක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්.